දස ඉමේභික්හවේධම්මා සාරනයා පියකරනාගරු කරනා සංගහාය අවිවාදාය සාමගගියා ඒකිීභාවාය සංවත්තන්තිති. ශ්‍රද්ධාවන්ත කාරුණික පිමතුනි. සොපොරුදු පරිදි ලක්හඩ ගුවන්විදුලි ඔස්සේ ඔබවෙත විහිදුවා හරින ධරමානු ශාසනාව ශ්‍රවනය කිරීමටයික් කවුරුත් බලාපොරොත්තු වෙන්නේෙ. අදමේ උතුම් ධරමානු ශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන්වන බණඩන කියන සූත්‍ර දේශනාව බණඩන කියන වචනය තේරුම තමයි කළහ කිරීම වාද කිරීම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩඉන්නකොට භික්‍ෂූන් වහන්සේලා උදෙසා සිදුකරපු වටිනා සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩන්නොකොට එක්තරා දවසක, භික්‍ෂූන් වහන්සේලා දන්වලඳලා අවසන් වෙලා එකට ඒකරාශී වෙලා ඔවුනෝුන් වාද කරන්නට පටන්ගත්තා. වචන්න නැමැති ආයුදවලින් එකිනෙකාට පහර දෙෙන්ට පටන්ගත්තා. මෙන්න මෙහිම වාදයක් යන වෙලාවේ බුදුරජාණන් වහන්සේ, එතනට වැඩම කලා වැඩම කරලා බුදුහාමුදුරුව භික්‍ෂූන් වහන්සේලාගෙන් විමසනවා මේ වෙලාවේ කොමක්ද සිදු කරන්නේ. ඒ වෙලාවි භික්‍ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට උත්තර දෙනවා බුදුහාමුදුරුවනේ අපි මේ ස්ථහානයේ එකට එකතු වෙලා ඔවුනොවුන් වාදකරමින් වාසය කරනු. වෙච්ච සිද්ධිය ඉවිදිටම බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කලා භික්‍ෂූන් වහන්සේ මොකද හේතුව බොරුග අන්ඩුවෑ එවෙලාවි බුදුරජාණන් වහන්සේ මෙ වාදය නොකළ යුතු බවත් වාද නොකොට සමගීන් සමාධානයෙන් අන්නයට ප්‍රියකරමින් ගරුකරමින් වාසයකිරීම සඳහා ගොඩනගාගත යුතු කරුණු දහයක් පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. මෙ කාරණා දහය එක පැත්තකින් භික්‍ෂූන් වහන්සේලාට සමගිය වර්ධනය කරගන්නත් ඒ වගේම ගිහි සමාජයට කලාහා පාලනය කිරීමට වාදකරනේව පාලනය කරන්න වාදය සංවාධයක් බවට පත් කරන්න හේතුවන කාරණ වන බව අපිට පැහැදිලි. වාදයකයන එකක් සංවාදයකයන තවේකක්. සංවාදය ඇතුළේ වෛරයක් තරහවක් ක්‍රෝධයක් පැනනගින්න බෑ. ප්‍රචන්්ඩත්වයක් පැනනගින්න බෑ. හැබැයි වාදය කියලකි වහම එතන කෙනෙක් පීඩනයට පත්කිරීමේ අදහස අන්තර්ගතව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කලා කරුණු දහයක් මේ දහය ගැන අවධාන යොමු කරන්න කියලා. දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාදයන් දුරුකරන්න සමගිය ඇතිවෙන්න අපි හැමෝම අවධාන යොමු කරරුවන කාරණා කිහිපයකට මෙන මේ කාරණා ගැන නොහිතනකොට වාදයන් මතු වෙනවා. ගැටුම් මතු වෙනවා. කලාහාව මතු වෙනවා. රන්්ඩු වැඩි වෙනවා. ඒ නිසා අපි හැමෝම මෙන්න මේ කාරණාවලට තැන දෙෙන්ඩෝන කල්පනා කරන්්ඩෝන මිනිහි කරන්්ඩෝන. මේ ධර්මානු ශාසනනා ස්්‍රවනය කලාාට මදිී. ඒ ශ්‍රවනය කරන ධර්මිනිහි කරන්ඩත්, ඒ මෙිනිහි කරන ධර්මයට අනුව හැසිරෙන්ඩත් උනන්දුුවවෙන්න නේ හැසිරීම කියන එක කළොත් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුතමයඥානය. චිින්තාමය ඥානය, භාවනාමය ඥානය කියලා ඥාන තුනක් ගැන. සොතමය ඥානය කියල කියන්නේ ධරමය ඇසීමෙන් ඇතිවන දැනුමේ වර්ධනය. චින්තාමේ ඥානය කියල කියන්නේ ඒ දැනුම්ම මෙනිෙහි කිරීම හිතතුල රඳවා ගැනීම ධාරණය කර ගැනීම. භාවනාමය ඥානය කියල කියන්නේ ඒ ධාරණය කරගත්ත දහම භාවිතාවට ගැනීමෙන් ලැබෙන ඥානණය. එතවට ධර්මදේශනා ශ්‍රවනය කිරීමෙන්ම ප්‍රතිඵල ලැබෙන නැහැ, ඒ ශ්‍රවනය කර පු දධරමය ධාරණය කරග්ඩෝන ධාරණය කරගත්ත ධර්මයට අනුව හැසිරෙන්න්න ඕන. එක තමයි සුනාත්හ ධාරේතහ චරාත්හ කියල් බුදුහාමුදුරු පෙන්නුවේ. දැන් මොනතරං කාලසීමාවක් අපේ රටට භික්‍ෂූන් වහන්සේලා ධර්මදේශනා පවත්පනවාද. භික්ෂූන් වහන්සේලාගෙන් රටට ජාතිීයට මානවයාට සිදුවිය යුතු කාර්ය ඉතාම හොඳින් මේ කාලසීමාවත් තුළ සිද වෙනවා. සමමාරු භික්ෂූන් වහන්සලට චෝදනා කරනවා හාමුදුරුවරු හාමුදුරුවරුන්ගේ කාර්ය කරන්න එනෑ කියලා. කිසිම කෙනෙකුට එහෙම චෝදනා කරන්න බෑ මොකද හේතුව මේ වෙනොට ඇය විසිහතරෙන් සමාජයට අවශ්‍ය කරන ධර්මදේශනා භික්‍ෂූන් වහන්සේලා විසින් සිදු කරනු. එතකොට ධර්මදේශනා පවත්වන භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය සීමිත වෙන්න පුළුවන් හැබැයි උන්වහන්සේලා සමස්ත භික්‍ෂූන් වහන්සලකි කාර්ය ඒඔස්සේ සිද්ධ කරනු. කාටවත් කියට බෑ භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සලකි කාර්ය සිද්ධ කරන්නෙ නැහැ කියලා. අපිහිතමු ධර්මයම විහි දෙන්න මාධ්‍යායතන පහක්තිබොනොත් පැෑවිසිහතරම, එක පැයට බණ පහගානය විහිදෙන අනෙමේ රටේ. එතකොට ධර්මය දායාද කිරීම ධර්මය ඔබහමුවේ තැබීම භික්‍ෂූන් වහන්සේලා ඉතාම් හොඳින් සම්පූර්ණත්වයට පත් කරනු. එතකොට ධර්ම දේශනා කොච්චර පැවැත්තුවත්. ධර්මදේශනා කොච්චර ශ්‍රවණය කළා. ප්‍රතිඵලපේන්නේ නැත්තේ භික්‍ෂූන් වහන්සලගේ වරදක් නිසා අන්නෙවෙේ. මේ ධර්මය දේශනා කිරීමේ අඩුවක් නිසා අන්නෙවෙේ. ඉතනතියෙන ලොකුම ගැටලුව තමයි, ධර්මය ්‍රවනය කලාන්ට, ඒ ධර්මය ධාරණය කර ගැනීම සහ, ඒ ධරමයට අනුව හැසිරීම කියන එක බොහොම දුරුවලයි. ඒ හැසිරීම කියන එක දුරුවල වෙන තරමට ප්‍රතිඵල නැතුවයනු. ඒ නිසා මේ ධර්මය අහන්ඩෝන අහන ධර්මය ධාරණය කරගණ්ඩෝන ධාරණය කරගත්ත ධර්මට අනුව හැසිරෙන්ඩෝන. දෙැ මේ සඳහන් වෙන කාරණ අහල දැනගත්තට මදී දැනගත්තදේ ක්‍රියත්මක කරණ්ඩෝන. අන්න ඒ සඳහතමයි අපි හැමෝම වහන්සි ගණ්ඩෝන. එහෙම මහන්සිගන්නන්නේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන් එනෑ මේ සමාජයට කොච්චරු ධර්ම දශනා පැවැත්තුවන්. එතවට අද මේ බණ්ඩන සෝත්‍රයේදී බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ ඇතිවන කලාහා එවගේම වාද දුරුකරගැනීම සඳහා, සමගිය මතුකර ගැනීම සඳහා, ඒකීය භාවයක් ඇතිකර ගැනීම සඳහා අනුගමනය කළ යුතු හිතන්න ඕන කාරණා. පළවෙනි කාරණාව තමයි, ඉධභික්කවේ බික්කුහු සීලවා හෝති පාතිමොක්ක සංවර සංගෘතෝ විහරති ආචාර ගෝචර සම්පන් වෝ අනුමත්තේසු වජ්්‍යයේසු භයදස්සා වී සමාදාය සික්හති සික්ඥාපදේසු. භික්‍ෂූන් වහන්සේ නමක් හැතිියට නං තමන් වහන්සේලාට රකින්න නියම කරලා තියෙන එ සීලේ ආරක්‍ෂා කරන්නට ඕන ප්‍රාතිමෝක්ෂ සංවර සීලේහි යෙදෙන්න්න ඕන. අනුමත්තේසු වජ්්‍යේසු භයදස්සා වී. සුළු වර්දෙහි පවා බය ඇතිකරගෙන කාලයගත කරන්න ඕන. එතොට මේක භික්ෂන් වහන්සේ ලට විතරන්න වේ ගිහි සමාජයට තතිශයෙන් වැදගත්. මේ සමාජ පරිසවරය වෙනසෙන් එක හේතුවක් තමයි දුස්සීලවීම. එතුවොට ශිල්වන්ත වෙන්න. ගිහි ඇත්තන් හැටියට පංචසීල ප්‍රතිපදාව ආරක්ෂා කරන තැනට එන්න. අන්නේ පංචසීල ප්‍රතිපදාව ආරක්ෂා කරන අනං. ඒවගේ අනුමත්තේ සුුවජ්‍යයේ සුභයදස්සාවි සුළුුවරදෙහි පවා බිය දකිමින් කාලයගත කරනවනං. අන්න ඒ පුද්ගලයාට සැනසීම ළංඟා කරගන්නට පුළුවන්කම ලැබෙනොත්. එබඳු පිරිස වාසය කරන තැන්වල කලාහා රන්්ඩු වාද ඇතිවෙන්නේෙ නෑ. එනිසා සිල්වන්තවෙන්න. තමන් තමන්ගේ කායික ක්‍රියාකාර්කම පිළිබඳව වගකීමකින් වැඩකරම්. තමන් තමන්ගේ වචන හසුරුවනකොට. ඒ වචන පිළිබඳව වගකීමකින් කටයුතු කරන්න. එනිසා මේ සීලය කියන එක සංවරකම කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් එක පලවෙනි කාරණය. ඊළඟට දෙවෙනි කාරණාව තමයි බහුස්සුතෝ හෝති. බහුස්සුතෝ හෝති කියලා කියන බහුස්ෘත වඩෝන. බහුස්ෘත කියල කියනකොට මොනදේ පිළිබඳව දැනගත්තත් ධර්මය පිළිබඳව දන්නේ නැත්නම් ඒකෙනගේ ලොකු අඩුවක්තියනවා. එනි අපි විදධ විෂයන් පිල්ලිබඳව විදධ ක්ෂේෂත්‍රයන් පිළිබඳව ඉගන ගන්නවා, ඒට අදාළ පොතපත පරිශීලනය කරනවා, ඒ පිළිබඳව දැනුම ගවේශණය කරනවා සොයාගෙන යනවා. ඒත් එක්කම ධර්මය තමංග ජීවිතෙට එකතු කර ගන්න ඕන. මේ ධර්මය පරිශීලනය කර්ඩුවන කියවන්ඩුවන. අන්න එතකොට තමයි බහුස්්‍රත භාවය කියනෙක් ඇතිවෙන්නේ. ආධිකල්්‍යයාන, මජ්්‍යය කල්්‍යාන, පරිියෝසාන කල්්‍යාන. මොලත් පිරිසිද මැදත් පිරිසිද අගත් පිරිසිද කාටවත් බොරුයි කියල ප්‍රකාශ කරන්ඩ බැරි දේශනාවක් තමයි බුදුරජාණන් වහන් සිද්ධ ගරලතියන්නේ. අන්නේ දේශන අපි ශ්‍රවණය කරළ බහුස්ෘතභාවය ගොඩ නගාගණ්ඩෝන්. අන්නේ භහුස්ෘත භාවය තමයි අතිශයෙන් වැදගත් වෙන්නේ මොන විශෂයන් ගැ දෙනගත්තත් ලෝකයේ යතාස්භාවය අන්තර්ගත වෙන්නේ බුද් දේශනාවව තුළයි.ඒනිසා මේ බුද්ධ දේශනාව පරිශීලනය කිරීම අධ්‍යවශ්‍ය කාරණාවක් බහුස්ෂෘත වෙන තරමට කළහ සංසිදනෝ. වාදයන් දුරුවෙල යනෝ. තමන්ටත් සැනසීම උදාවෙනවා අන්නයටත් සැනසීම උදාවෙනෝ. එනිසා බහුස්ෂත වෙන්න උනන්දු වෙන්න ඕන හොඳට ධර්මය පරිශීලනය කරන්නට ඕනෙ. එතෝට පළවෙනි කාරණාවතමයි, සිල්වන්ත වෙන්න දෙවෙනි කාරණාවතමයි, බහුස්ෂතයෙක් වෙන්න. ඊළඟට තුන්වෙනි කාරණාවතමයි කල්්‍යයාන මිත්තෝහෝති කල්්‍යයාන සහායෝ කල්්‍යයාන සම්පවංකෝ. කල්්‍යයාන මිත්‍රියෝ ආශ්‍රය කරඩ, කල්්‍යයාන මිත්‍රයන්ගේ ඇසුරටයන්න කල්්‍යයාන මිත්‍රයන් වෙතට නැමුණු බවක් ඇතිකටගන්න. තමන් ආශරයට ගන්නේ පාප මිත්‍රියයෝ නං වැරදි මඟට තමංව ඇදගෙන යන උදවිය නං. තුළින් තමන්ට සැනසීමක් උදාකරගන්නට පුළුවන්කමක් ලැබෙන එනෑ එනිසා අපි ආශ්‍රය කර්ඩ ඕන කල්්‍යාන මිත්‍රයෝ. දැම් මේ කල්්‍යාන මිත්‍රයෝ පිළිබඳව කල්පනා කරනුකොට එතන අපි හිතන්්ඩඕන කාරණාවක් තියෙනවා. මේ සමාජය පිළිබඳව කල්පනා කරනුකොට අපි මේ ඉන්නේ ප්‍රථජජන සමාජයක ප්‍රථජ්ජන සමාජයක් කියල කියන්නේ කෙලෙස්වලට බරවුණු සමාජයක. එතකොට මේ කෙලෙස්වලට බරවෙච්ච සමාජයක සම්පූර්ණයෙන් සීයට සීයක් හොඳ මිනිස්සු හෝ, සීයට සීයක් නරක මිනිස්සු අපිට හම්මෙන්දිිනෑ. එතකොට අපි හොඳයි කියෙ හිතාගෙනඉන්න මිනිස්සු ළඟ නරක ගති එෙන්ඩ පුළුව. අපි නරකයි කියල හිතාගෙන ඉන්න මිනිස්සු ළඟ හොඳ ගති එඩත් පුළුවන්. එතකොට දැන්, කල්්‍යයාන මිත්‍රියෝ දුර්ල භයි කියලා. මේ කිසිම කෙනෙක් ශ්‍රයනුකර හිටියුතින් එක සාර්ථක වෙන්නේ නෑ. අපිට මේ සමාජයේ ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. එනිසා හොඳමදේ තමයි අපිට හිතන්ඩ පුළුවන්නන්. මේ හැම පුද්ගලයක් තුළම කල්්‍යයාන මිත්‍රයෙක් සහ පාපමිත්‍රයෙක් ගැබ්වෙල ඉන්නවා කියලා. පාපමිත්‍රයාව ඇසුනුුණු කර ඒ පුද්ගලයාගේ කල්්‍යාන මිත්‍ර ස්වභාවය තමන් ඇැසුරු කරන්න පුළුවන්නන් අන්න ඒ කෙනට මුළු සමාජයම කල්්‍යාන මිත්‍රියෝ බවට පත්වේ. දැන් තමන් පිළිබඳව කල්පනා කළොත් සමහරුන්ට තමන් කල්්‍යයාන මිත්‍රයෙක්. තව පිරිසකට තමන් පාපමිත්‍රේක්. එතවට තමංව කල්්‍යයාන මිත්‍රේෙක් බවට පත්වෙල තියෙන්නේ තමන්ගේ හොඳදේ ග්‍රහණය කරන මිනිසුන්ට. තමන්ගේ ඇතුළෙ තියන නරකදේ ග්‍රහණය කරනවනම් යම් කිසි පුද්ගලෙක් අන්න ඒ පුද්ගලයාට තමන් පාප මිත්‍රේ බවට පත්වෙනවා. එදොට තමනුත් මේ සමාජයේ යම් කිසි පුද්ගලේ කාශ්‍රය කරනකොට ඒ පුද්ගලයාගේ හොඳ ලක්ෂණ ටික තමන්ගේ ජීවිතයට ගණ්ඩ පුලළුවන්න. ඒ කෙන සතුවතියන ගුණධර්ම තමන්ගේ ජීවිතයට එකතු කර ගණ්ඩ පුළුවන්නන්. අන්න ඒ පුද්ගලයා කල්්‍යයාන මිත්‍රේ බවට පත්කරග්ඩ පුළුව හැබැයි යම්කිසි කෙනෙක්ගේ නරැක කොටස තමන් ග්‍රහණය කරනවනන් වැරදි කොටස තමන්ග්‍රහණය කරනුුවනන්, අන්නේ පුද්ගලයා පාපමිත්‍රය බවට පත්වනවා. එතෝට මං මේ කියනෙ පුද්ගල වශයෙන් ගහලපන්නන්න්න බෑ. එහෙම අවශ්‍යනෑ, ඒඒ පුද්ගලයා තුළ තිබෙන්න කල්්‍යයාන ගුණ සහ පාප අගුණ. ඒ දුරුවලතා හරියට තේරුම්ගන්න ඕන්. එතෝට මේ කල්්‍යයාන ගුණයන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. අර පාප ලක්ෂණ අකුසලයට බර ලක්ෂණ තමන් තමඟ ජීවිතයට ිට්ු කරගණඩෙපා. එනිසා කල්්‍යයාන මිත්‍රය ආශ්‍රය කරන්න අපට සැනසෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි කල්්‍යාන මිත්‍රියෝ ආශ්‍රය කිරීම. දැන් අද මේ ධර්මානු ශ්‍රාසනා වනත් ශ්‍රවනය කරන්න ලැබෙන්නේ ඒ කල්ලයාන මිත්‍ර අදහසක් නිසා. දැන් කල්්‍යයාන මිත්‍ර වැඩසටහන් තියනවා. එවගේම ාපමිත්‍ර වැඩ සටහනුත්තියනවා. ධර්මදේශනාවක් විහිදෙනව කියලා කියන්නේ කල්්‍යයාන මිත්‍ර කට යුත්තන්. හිතේතියන රාගය දවේශය මදය මෝහය පාලනය කරඩ සිදුකරන උදව්වක්. එතොට මේ කාලො සීමාව තුළ මේ ධර්මදේශනාව ශ්‍රවනය කරන වෙලාවේදී තමන්ට මේ ශ්‍රවනය කරඩ ලැබෙන ධර්මදේශනාව කල්්‍යයාන මිත්‍ර දේශනාවක් බෞවට පත්වනවා. තවත් වැඩසටහන පපිහිතමු රාගය වැඩිවෙන්න දවේශයේ වැඩිවෙන්න මදය මෝහේ වැඩිවෙන්න හේතුවන වැඩසටනක් කියලා. අන්නේ වැඩසටහන පාපමිත්‍රය බවට පත්වනවා. එතුට පාපමිත්‍ර වැඩසටහන් නවත්තලා කල්්‍යයාන මිත්‍ර වැඩසටහන් සඳහා යොමු වීම අත්‍යවශ්‍යයි. අන්න එහෙම වනොතින් තමන්ට සැනසීම උදාකරගන්නට පුළුවන්කම ලබෙනෝ. එනිසා සහන්තට මතක තියයාගන්න කල්්‍යයාා මිත්‍ර ආශ්‍රය කරන්ඩුවන. ඉළඟට හතරවෙනි කාරණාව තමයි සුවචෝහෝති සුවච්ච කියලකයන්නේ කීකරුවීම. කීකරු ගති ලක්ෂණ තිෙන්ඩුවන්. තමන් හැමවෙලාවෙම මට ආපු අදහසම තමයි සර්ව සම්පූර්ණ සර්වසාධාරණ අදහස අන් අයගේ අදහස් දුරුවලයි අන් අයගේ අදහස් වැරදිී කියන තැන හිටගන්නේ නැතුව කීකරුකම එවගේම අන්නයගේ ගුණ පිළිබඳව කල්පනා කරලාඒ කීකරුභාවය ඇති කරගන්නට ඕන සුවච්ච කියලකයා නේකයි. කීකරුවීම. එතු අපි කාටද කීකරුවන්නේ එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධරමයට කීකරුවෙන් ඕන.ඒ කීකරුවීම තමන්ට තනුන්ටත් යහපත පිණිස පවතින කාරණා. එවගේම වැඩිහිටියන්ගේ අභවාදවලට පිළිපදීම කියකරුවීම අවශ්‍යයි. එතට මෙතන වැඩිහිටියෝ කියලා කියනකොට ඒකත් අපි තේරුන් ගන්න ඕන. වැඩිහිටි කියල කියන්නේ වයසිම්ම වැඩිහිටි නෙවේ. ඒකත් කීකරුවන්න එකෙහේතුවත් තමයි. හැබැයි වයසිම් වැඩිහිටී කියන හැමෝම දෙන උපදෙස් හඳයි කියලා කියන්න පුලුවන්කමක් නෑ. වැඩිහිටි අවවාද පිළිපැදිය යුතුයි කියලා යම් කිසි වයසිම් වැඩි කෙනෙක් තමන්ට නරකොප දෙසක් දෙනවා නම් ඒක කළ යුතුයි කියලා කියන්න පුලුවන්ක වන්නේ. තකතියා ගන්න බදු හාමුදුරෝ ඩිහිටියෝ කේප දෙනෙක් ගැන පෙන්න්නවානේ. ගුණවුරුද්ධ වයෝවෘුද්ධ, තපෝවුරුද්ධය නාදී වශයෙන්. එතට අපේ සමාජයේ අපට වැඩිහිටියෝ බොහෝමයක් එන්නවා. හැබැයි එක පැත්තකින් වයසට වඩා වැඩිහිටි එකක්. එතකොට තවත් පැත්තකින් ගුණ පිළිබඳව කල්පනා කරනකොට තමන්ට වඩා ගුණේෙන් වැඩිහිටි. හැබැ එකෙන වයසිම් බාල වෙන්නඩ පුළුව. ගුණෙෙන් වැඩිහිටි කෙනට කීකරුවන්න ඕන. ඊලට අධ්‍යාපනය ලබන ශිෂ්‍යෝ හැටියට අධ්‍යාපනයෙන් වැඩිහිටිය අය තමන්ගේ පන්තියමිින්ඩ පුළුවන්. ගුරුහුරුන් ගන්න දේ හොඳට තේරුන්ගන්න හොඳට ටිගන්නනගන්න සටහන්ටික හරියට පැහැදිලිව ලයාගන්න අධ්‍යාපනයට උනන්දුව තියෙන වීර්ය තියන අන්න ඒවගේ යාළුේක්්ගන කල්පනා කළොත් තමන්ත වඩා ඒයාලුව වැඩිහිටි තමයි හැබැ වයසිං සමාන වෙන්ඩ පුුව. ඒ උගත්කමින් ඉගෙනගන්න තියෙන උනන්දුවෙන් ඒකන වැඩිහිතෙතුවට ඒ වගේ කෙනෙකුට කීකරුවෙන් ඕන. ඊළඟට සීලෙන් තමන්ට වඩා ඉහලට ගීපු නමුත් වයසිම්බාලාය ඉන්න පුළුවන්. ඒ අ ගිුපදිෙස් පිළිපදින්න ඕන. එලට ආර්ථික දියුණුව පිළිබඳව කල්පනා කරනු කොටත්තේහෙමයි. තමන්ට වඩා ආර්ථිකයෙන් වැඩි හිටිනං, හොඳ ක්‍රමයකට හම්බ කරලා දියුණු වෙච්ච කෙනෙක්නං නමුත් තමන්ට වඩා වයිසිම්බාලවෙඩ පුළුවන්. තමන්ට ආර්ථිකයෙන් ශක්තිමත් වෙච්ච කෙනෙකුගේ උපදෙස් තමන්ගි ජීවිතට එකතු කර ගැඩෝන තමන් ඒ වචනවලට කීකරුවෙන්ඩෝන්. එවගේ ආධ්‍යාත්මික වශයෙන් තමන්ට වඩා ඉහට ගේපු කෙනෙක් සමර්කිට වයිසිම් බලවෙෙන්ඩ පුුවන් ඒ කෙනට කීකරුවෙන්ඩෝන මෙන්න මේ සුවච ගුණය කලාහා සංසිදවන් හේතුවන කාරණාවක් කැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරල දුන්නා. සමගිය ඇතිවෙන්න හේතුවක් හැටියට බදුහාමුදුරූ පැදිලි කරල දුන්න. එතකොට මේ වෙනකොට අපි කරුණු හතරක් පිළිබඳව සාකච්ඡා කලා පලවෙනිකාරණය සිල්වන්ත වෙන්න දෙවනිකාරණය බහුස්ෘත වෙන්න, තුම්විනිකාරණය කල්්‍යාන මිත්‍රයෝ ආශ්‍රය කරන්න හතරවිනිකාරණාව සුවච්ච කීකරු පුද්ගලෙබ බවට පත් වෙන්න. ඊළඟට පස්වෙනිිකාරණාව තමයි අනලසෝ, කම්මලි නොවීම. කම්මලි ගතිලක්ෂණ තමන්ට පිරිහෙන්නේ හේතුවා. දැන් එක පැත්තකින් මේ කලාහා වැඩිවෙන්න රන්ඩු වැඩිවෙන්න ප්‍රශ්න වැඩිවෙන්න එක හේතුවක් තමයි වැඩ නැතිකම. එක්කු අධ්‍යාපනික වශයෙන් හෙම නැත්නං ආර්ථිකමය වශයෙන් එහෙම නැත්නම් ආධ්‍යාපමික වශයෙන් දියුණුව කඇතිකර ගැනීම සඳහා වැයම් කරන කෙනෙකුට රන්ඩුවවන්න වෙලාවක් නෑ. එතුවට අරවගේ කාරණ සඳහා උනන්දුවක් නැති අලස ජීවිත ගත කරන කෙනෙක්. විවිද්ධ ගැටුම්වලට නිතරම හසුවෙන්න තියනිඩකඩ වැඩි. වැඩ නැති තැන රන්්ඩු වැඩි කියල කියෙනවානේ. වැඩ තියෙනවන රන්්ඩු අඩුයි. මොක දෙ හේතුව වැඩ කරන්න ගිහාම මේ කලාහා ඇතිකද ගැනිමින් වාදකරකර ඉන්න වෙලාවක් නෑ. තමන්ට අදාලා කාරයක්ක් තින කාරතුල යද දෙන්න ඕන. එතකොට බුදුහාමුදුරු භික්‍ෂන් හන්සේලටත් දේශනා කළ අනලොසෝ කම් මලි ොවී වැඩ කරන්න. තමන්ගේ බාල සහෝදොරයෝ, පැවිදි සහෝදොරයෝ තමන් හා සමාන පැවිදි සහෝදරයෝ ඉලන්ට තමන්ට වඩ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලාගේ කටයුතු තමන් වහන්සේලාගෙන් වියයුතුකාර්ය අලස නොවී සම්පූර්ණත්වයට පත් කරනවනං. ඒ ඒ කටයුතුවල කම්මැලි නොවී යෙදෙනවනං, සංවිධානයහි යෙදෙනවනං අන්න ඒ කෙනා වාද කරන්න කළහ කරන්නේ යන්න නෑ. එකොට කම්මැලි නොවෙන්න ඕන. කම්මැලිකම කියන්නේ වෙනසෙන්න හේතුවා. ඒක බොහොම සුන්දරයිවාගේ පෙනේ සුන්දර වනාට සුන්දර වගේ පෙනුම විත රයිගේ ප්‍රතිඵලය සැබවිම්ම සුන්දර නෑ. උත්සාහෝරිපපුුවත් මිත්‍ර මාලස්්‍යයන් මිත්‍රවදරිපු, උත්සාහය කියන්නේ සතුරෙක් වගේ මිතුරෙක් කම්මැලිකම කියන්නේ මිතුරෙක්වාගේ හතුරෙක්. අන්නේ අපි තේරුම් ගන්න ඕේ නිසාත් අලස නොවිය යුතුයි. ඊලට හයවෙෙනෙක් කාරණාව තමයි ධම්මකාමෝ හෝති. ධම්ම කාමෝහෝතයි කියල කියන්නේ ධර්මයට කැමතිවීම. ධර්මයට කැමති පුද්ගලේ බවට පත්වෙන්න. ධර්මය සාකච්ඡා කරන්න ධර්මය අහන්න කැමැත්තක් ඇතිකරගත්ත කෙනෙක් වෙන් අන්නේ කෙනා දියුණුව කරා යනෝ. කවදාකත් රඩු කරකර පිරිහෙන්නේ. කාලේන දම්ම සවනං කාලේන දම්ම සාකච්ඡා මංගල කාරණ හිටට බුදු හාමුදුරු පැදිලි කලානේ. එනිසා මේ ධම්ම කාමෝ කියල කියන්නේ ධර්මයට කැමැතිවීම. ඒ කාමය කියල කියන්නේ කැමැත්ත කියන එක. දැන් කාමය කියන වචනය පිළිබඳව කල්පනා කරනකොට එක තැනක කාමය විනාසයට සසරේ පැවැත්මට ඊළඟට දුකට පත්වෙන්න හේතුවක් කැටියට බුදු හා මුදුරුව දේශනා කළ කාම තන් හා. එතෝට ඒ කැමැත්ත කියල කියනකොට ඒ වචනය නෙවෙේ ඔතන තියන ප්‍රශ්නය ඒ කැමැත්ත ඇතිකර ගන්න කුමකටද කියන එක. ට හොඳදේට කැමැත්ත හොඳදට ඇලීම හොඳදේට ආසාවතියෙන් ඕන. මේ කාමය ඇලීම ආසාාව කියයන වචනවල වැරැද දක් නෑ. ඊළඟට ප්‍රශ්න කරන්න ඕන කුමකට දමං කැමති, කුමකට දමං ඇලිලෙඉන්නේ කුමකට දමං ආස කරන්නේ. අන්න එතන තමයි වැදගත්කමතියන්නේ. දැන් චන්දය කියන වචනය ගත්තොත්තුන් එකතනක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චන්දිද්ධිපාද කියලා. ධර්මාවබෝධය ලබන්න හේතුවන අංගයක් හැටියට පෙන්නුව ඉර්ධිපාද කතාවෙදි චන්දය. ඒවගේ සතර අගති පිළිබඳව කතා කරනකොටත් චන්දාගති චන්දය නැමැති අගතිය කියලත් පෙන්න්නනො. පාපකරර්ම කරෙන හේතු ඇට. එතකොට චන්දය කියන්නේ කැමැත්ත මනාපේ. එතවොට මේ කැමැත්ත ධර්මාවබෝධය ලබන්නට නම් අන්න ඒ කැමැත්තොස් ඒකෙනට ගිහිල්ල දරමාව බෝධය ලබන්න පුළුව. ඇැයිඒ කැමැත්ත තියෙන්නේ කාමයන් පිටුපසු ලොහුබඳින්න නං ඇසකන නාසය දිවචරීරකිණ ඉද්‍රියන් පිනවන්න නං ඒ කැමැත්තෙෙන් ඒ චන්දයෙන් අගතියට යන මිනිස්සු අන්තයට යන මිනිස්සු අන්තවාදී වෙන මිනිස්සු. මොකද වෙන්නේ අන්තිමේදී මහා පාපකාරී වැඩ කරන පෞකාර බවට පත්ව වනතකොට මෙතැනෙදී ධම්ම කාම කාමය කැමැත්ත ආසාව තියෙන් ඕන ධරමයට. ධර්මයට කැමැත්ත තියෙන කෙනෙකුට හානියක් වෙන්න නෑ. එතුත් අපි යහපත් මාර්ගයට කැමැත්ත තියෙන් ඕන්න අයහපත් මාර්ගයට අකමැත්ත තියෙන්ට ඕන. ඒක හොඳට මතකතිය ගන. අධර්මයට කැමති වෙලා ධර්මයට අකමැති වනොත්. අධර්මයට එකඟ වෙලා ධර්මයට එකඟ නොවනොත් ඒ කෙනා විනාශයට පත්වෙනු. එනිසාත් ධම්ම කාමෝ කේලකිවවෙේ ධර්මයට කැති වෙන්න දැම් භික්ෂන් වහන්සේ නමකට උන්වහන්සලගේ ආධ්‍යාත්මික දියුණු ඇතිකරගෙන ඉදිරියට යන්නනම් මේ පැවිද්ධට ආසාව කියන එක තියෙන් ඕන. සමහර උදවිය කියන දෙයක් තමයි අහන්ඩ ලැබි ඇති මෙ නිවනටඋනත් ආසාවක්තියාගන්න එක හොඳනෑ ආසාව ඇලීම නැති කරන්නයි ඕන හොඳට මතක තියාගන්න නිවනට ඇලෙන් නැති කෙනෙකුට නිවන දකින්නත් බෑ. නිවනට ආසකරන්ඩෝන, නිවනට කාමයතියෙන් ෝන, නිවනට ඡන්දය තියෙන් ඕෝන. එතවට නිවනට කැමැත්ත තියෙනෙනෙක් තමයි නිර්වාණවබෝධය පිණිස කළ යුතු කාරයෙහි යෙදෙන්නේ. එනිසා ධම්ම කාමෝ ධර්මයට කැමැතිවඩ. ධර්මයට කැමැති කෙනා නිතරම කතා කරන්්ඩුත් සහ කරන්නේ ධර්මයට අදාල දේවල්. දදුහාමුදුරුවෝ දේශනා කලා ඒ කාරය බොහොම වටිනවා කියලා ධර්මය කතා කරන්න මොකද හේතුව ඒ ධර්මය තුළ අන්තර්ගත වෙන්නේ පටිසෝතගාමී පිළිවෙත. යා යුතු ගමන නිර්වාණය සලසාගැනීමේ මග එ මග දැනගැනීම ඒ මග අනුගමනය කිරි මත්‍යවශ්‍යය නිසා ධර්මයට කැමතිවීම ධර්මයට යොමුවීම කළහ සංසි දෙන්න වාද සංසි දෙන්න තමන්ටත් අනුන්ටත් සිදුවෙන්නට නියමිත අයහපත දුරු කරලා යහපත උදාකර ගණඩ හේතුව බවට පත්වෙනවා. එනිසා ධර්මයට කැමැති පුද්ගලේ බවට පත්වෙන්න්න කියලා බුදුරජාණන් වහන්සේ අනු දැන වදාලා. ඊළඟට හත්වෙනි කාරණාව වැහැටියට බදු හාමුදුරු පෙන්නවා ආරද්ධ විරියෝ විහරති. අකුසලානන් ධම්මානම් පහනාය, කුසලානන් ධම්මානං උපසම්පදාය, අුසල කර්ම අකුසල ධර්ම ප්‍රහීන කිරීමටත් කුසල ධර්ම වඩා වර්ධනය කරගැනීමටත් වීර්ය ප්‍රගුණ කරන්න අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා වීරය පිළිබඳව සම්මාවායාම යහපත් වෑයම මොකක්ද නෝ අකුසල් නූපදවන්න උපන් අකුසල් දුරු කරලදාන්න. ඊළඟට නෝපන් කුසල් උපදවන්ඩ. උපන් කුසල් වඩා වර්ධනය කරගන්න. මෙන්න මේ සඳහා වෑයම් කරන්න. මේ සඳහා උනන්දු වෙන්න. ධර්මාවබෝධය ලබාගැනීමේ දෙසට හැරුණු යොමවුණු ඒ ධර්මාවබෝධය සලසාගැනීම සඳහා වීර්යය ආරම්භ කළ පුද්ගලෙබ බවට පත්වන්න. අන්න එතකොට කලාහසන් සිදිලා වාද දුරුවෙලා සමගිය ඇතිවෙලා තමන්ටත් තමන් ඇසුරු කරන අනෙකුත් අයටත් ධර්මාවබෝධය ලබා ගැනීමේ මාර්ග ස්සේ ගමන් කරන්නට ය උපකාරී වෙනවා. ඉනවට අටවිනි කාරණාව තමයි සම්තුුට්හෝ හෝති සන්තුුට්ටහෝ හෝති කියල කියන්නේ ලදදයින් සතුටු වීමේ ගුණය තමන්ට ලැබෙන්නේ කොයිවිදියටද ඒ ලැබෙනදයින් සතුටුවෙන් ඕන. භික්‍ෂන්හසේ නමකට නං චීවර පින්්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්ථ කියන සිවූ පසයෙන් තමන්ට කොයි විදියටද ලැබෙන්නේ. ඒ ලැබෙනදේ කළමනාකරණය කරගන්න, ලැබෙනදේ පිළිබඳව සතුටින් ඒදේ භාරගන්න පුළුවන් වෙන්න ඕන. එහම නැතිවුණොත් බෑයක දුෂ්කර වෙන්න පුළුවන්. එ නමුත් ලදදීන් සතුටවීමේ ගුණේ අත්‍යවශයයි. දැ ලදදීන් සතුට වෙන්න බැරිවුණහම මොකද වෙන්නේ තව තව වැඩි වැඩියෙන් සොය සොයා දුවන්නගන්න. සොය සොයා දුවන එක නෙවෙේ වැරද්ද. ඒ සොය සොයා දුවලා අල්ලගන්න දේවල්වල අසීමිත ලෙස බැඳීම් ඇති කරගන්න. ඒ බැඳීම් ඇතිකර ගැනීමෙන් වලකින්න කියන එකයි මෙතනිද කියන්නේ. එතොට හම්බ කරන්න්නඩෙපා කියන එක නෙවෙේ දියුණුවෙන් ඩෙපා කියනක් නෙවේ. ලදදයින් සතුටු වෙනවා කියල කියන්නේ ධර්මානුකූලව උපයන්න ධනය. හැබ අධර්මයට බරවෙලා ධන උපයන්න යොමුවෙන් දෙපා එහම නං ධර්මාණුකුල ලැබුණුටික ඇති කිය ැන හිටගන්න. ඒට ොතර දනය තමන් සතුව තිබනත් මොනතරම් බලයක් තමන් සතුව තිබුණනත් මොන තරම් ඉඩකඩන් යනවාහනාදී දේවල් තමන් සතුව තිබනත් ඒ හැම දෙයක් පිළිබඳවම තමන්මිනිහි කරන්ඩෝඕන ක්‍රමයක් තියනෝ. ඒවා වැඩිපුර ඇලිලවාසය කරන තරමටම තමන්ට සිදුවන්න තියන අයහපත වැඩි. ඒ නිසා මේ ලදදීන් සතුටවීමේ ගුණය ප්‍රගුණ කරන්න එකට කියන සන්තුට්ට හෝ කියලා. අන්නේ ගුණය තමන් සතුව ඇතිකරගන්න මහන්සි ගන්න ඕන ඒතුළින් තමන්ට කලාහ සංසිදවාගෙන වාද නැතිකරගන්න පුළුව. දෙ අද වෙලා තියෙනෙ බලන්න වාදයක් ඇතිවුුණන රන්්ඩුව කැතිවුණනං ඒ රන්්ඩු ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි අවුරුත් සතුටු වීමක් නෑ. ඒ සතුටු වීමක් නැතිවෙන තන මොකද වෙන්නේ. රණ්ඩු වැඩි වෙන. ඊළඟට නමවෙනි කාරණාව හැටියට බදුරජාණන් වහන්සේ පැහැදිලි කළා සති මාහෝති. සතිමා හෝත කියල කියන්නේ සිහය මනාව පිහිටුවාගෙන වාසය කිරීම. යනකොට එනකොට කනකොට මේ හැසිරීම් සිද්ධ කරනොකොට සිහියෙන් යුක්ත වාසය කරන ොඔය සිහිය නැතිවෙනකොට රන්්ඩු ඇති වෙනවා, කළහා වැඩි වෙනවා, ප්‍රශ්න වැඩි වෙනවා, වාද ඇති වෙනවා. සිහියෙන් ඉන්න. සිහිකල්පනාව තියාගෙන ඉන්න එක අතිශයෙන් වැද සිහය නැති චතන ප්‍රශ්යක් තයි. ඒනිසා හැමවෙලාවෙම සිහියෙන් ඉන්න. සතිමත් බව අත්‍යවශ්‍යයි. මම කොතන දින්නේ මම කොයි වගේ කෙනෙක්ද මට මේ ලැබිලති අවස්ථාව මම කොයි පාරි දෙ යන්න ඕන මේ ගැන සිහියෙන් ඉන්න. සිහිය නැතිවෙච්ච ගමන් ගමනා සාර්ථක වෙනවා. ඊලයට අවසාන කාරණාව පෙන්න්න නොබ දුරජාණන් වහන්සේ දහවෙනි කාරණය පඥ්ඥවා හෝත ප්‍රඥාවන්ත වීම. එතවට චතුරාර්රිය සත්‍ය පිළිබඳව දැනුම තියෙන් ඕන එවගේම ඒ දැනුම්ම ප්‍රඥාවෙන් අවබෝධයක් බවට පරිවර්තනකර ගැනීම සඳහා මහන්සි ගන්න ඕන යායුතු ගමන්න කුමක්ද නොයා යුතු ගමන කුමක්ද කියන එක පිළිබඳව තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව ඉස්මතු කර ගණඩ ඕන. ඔ ඔය කාරණා දහය සම්පූර්ණ කරනවනං ඒකෙනාට සුවසේවාසය කරන්න පුළුවන්. කාරණා දහය පෙන්වවා දහවෙනි කාරණාව ප්‍රඥාවක අත්‍යවශ්‍යම කාරණාව. ඔය අන්තිමටම පෙන්නන ප්‍රඥාව බුදුහාමුදුරු පෙන්නවුව කැලෑේ සිංහ වගේ. ප්‍රධානයි. මොකද ප්‍රඥාව නැති ගමන අසාර්ථකයි. දැන් ඔය සප්තාරය ධනය ගැනෙම අපිගෙන ගෙන තියෙනනනි සදධහා දනන්ශ ීල දනම් හහිරියොත්ත අපියන් ධනන් සුත ධනංච චාගෝච පඥ්ඥාමේ සද්ධබන් දනන් කියලා ඔය දැන හතෙන්, ප්‍රඥාවයට උඩිං කියියපු සියලුම ධනයන් සැබවිම්ම පටිසෝතගාමීවීම සොඳහා ධනයක් බවට පත්වෙන්නේ ප්‍රඥාව සහිත වුණු. ප්‍රඥාව රහිතයි නම් ඒ ශ්‍රද්ධාව ප්‍රශ්නයක් හිටිනෝ. එතකොට ප්‍රඥාවෙන් තොරයි නං ඒ සීලයේ ප්‍රශ්නයක් යනවා. එතකොට ඒෙනගේ සීලය වෙන සීලයක්. මො ප්‍රඥාවන්ත නෑනේ එනිස මේ ප්‍රඥාව කියන කත්‍ය වශ්‍යය. අද මාජ තුළ ීවත්වන මනිසන්ට ප්‍රශ්න ඩිවෙඩ ේතුවත් ප්‍රඥාවක් නැතිකම. බුදු දහම පිළිබඳ වූනත් අපි දකිින්ඩුවන ප්‍රඥාාවෙන් මිසක්ක වෙන කෝනයකින් නෙවේ. ප්‍රඥාවත්්‍ය වශය ප්‍රඥාව කියන්නේ කෙලෙස් පාලනය කරනකොට හිතේ ඇතිවන ස්වභාවයක්. එතකට දැන් රාගේ පාලනය කරනවානම්, දවේශය පාලනය කරනවානම්, මදයේ පාලනය කරනවනම්, මෝහයේ පාලනය කරනවනන්. අන්නේ කිලිටි සිතිවිලි පාලනය කරන තරමට තමන්ගේ හිතේ ඇතිවන්න වැඩෙන පෝෂණය වන සිතිවිල්ලක් ස්වභාවයක් තමයි ප්‍රඥාව කියල කියෙන්. නැ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන වෙලාවේදී ප්‍රඥාව හිතේ ඉස්මතු වෙනවා. හැබැයි ඒ ධර්මදේශනාව අවස වුනාට පස්සේ මේ සමාජය අනෙකුත් කටයුතුත් එක්ක සම්බන්ධ වෙනකොට නැවතවතාවක් ඒ දකිින්ඩ ලැබෙන දේවල් නිසා අහන්ඩ ලැබෙන දේවල් නිසා ඊනට සම්බන්ධවෙෙන්ඩ ලැබෙන දේවල් නිසා තමන්ට හිතෙන කරුණුකාරණා නිසා නැවතවතාව ක්‍රාග දවේශ, මද මෝහ පෝෂණය වෙන. ඒම පෝෂණය වෙන කොට මොකද වෙන්නේ ප්‍රඥාව නැති වෙන රාගෝදෝසෝ මදෝ මෝහෝ එත්ත පං්ඥානගාධති. රාගය දේශය මදේ මෝහේ වැඩෙන හිතක ප්‍රඥාවට ඩක්කම්බවෙෙන්නේ. එනිසම ප්‍රඥාව ඇතිරගත්ත පිරිසබ්බවට පත්වෙන්ඩ ඕන. අද සමාජයේ යම්කිසි ගැටලුවක් ඇතිවෙල තියනං ඒ ගැටලු ඇතිවන්ට ප්‍රධානම හේතුවත් ප්‍රඥාවෙන් තොරවීම. දැන් අපි ප්‍රශ්නයක් ඇහුවෝ තොබං මේ සමාජයේ වැඩිපුරම ජීවත්වෙන්නේ රාගදවේෂ මදමෝහ පෝෂණය කරන අයද රාගදවේෂ මදමෝහ පාලනය කරන අයද කියලා. හැමෝම අනිවාර්රිම දෙ නඋත්තරේ තමයි රාගදවේශ මදමෝහ පෝෂණය කරණයි වැඩි. රාගදේශ මදමෝහ පෝෂණය කරන අය වැඩි කියන්නේ මේ සමාජයේ වැඩිපුරමින්නේ ප්‍රඥාවන්තයෝද අඥානයෝද කිය ඇව්වාහම පැහැදිලිවම දෙන්න තින උත්තර තමයි අග්ඥානයෝ වැඩි. එතුකොට මේ රට ගැන් ගත්තුොත් කල්පනා කළොත් අග්ඥානයෝ වැඩි වෙන තරමට සදාචාර සම්පන්න දියුණුවක් මේ රටේ ගොඩ නගාගත හැකිද නැද්ද කියන එක ගැන කල්පනා කොත් හැකියාවක් නෑකෙන් උත්තර මයි දෙන්න වෙන. සමාජ රාගදවේෂ මදමෝහ පිටුපස වැඩිපුර දුවනව නං. ඒක කියන්නේ හිතේ කෙලෙස් පෝෂණය කරන සමාජයක් නං වාසය කරන්නේ බහුතරයක් එහෙමයි නං. එතකොට මොකද වෙන්නේ රාගදවේශ මදමෝහ පෝෂණය කිරීමෙන් ප්‍රඥාව අහිමි වෙනවා, ප්‍රඥාව අහිමෝ නහම අග්ඥානකම මතු වෙනවා. අඥ්ඥානයෝ බහුතරයක් එකට එකතු වෙලා තෝරා පත්කරගන්නා පාලන තන්ත්‍ර ධර්මතන්ත්‍රයක් වෙන්නේ නෑ. එක අධර්ම තන්තරයක් බවට පත්වෙනවා. ධර්මිෂ්ට පාලනයක් වෙන නැහ එක අධර්මිෂ්ට පාලනයක් බවට පත්වනවා. එතුට අධර්මිෂ්ට පාලනයක් ගේන්නේ අධර්මිෂ්ට සමාජයක්. එතුවට ධර්මිෂ්ට පාලනයක් එන්න නම් සමාජයේ ධර්මිෂ්ට භාවයක් තියෙන් ඕන කියලයි මමහිතන්නේ. දෙන් අපි සාමාන්‍යෙන් කියන දෙයක් තමයි නිතර ප්‍රාර්ථනා කරනදයක් ඇතු තුද හවසක. ය සජජායනා කරනු ඇති දේවෝ වස්සතු කාලේන ශස්්‍යසම් පත්තිහෝතුච්ච, පිතෝ භවතුලෝකෝච, රාජා භවතු දධම්මිකෝ කියලා. රාජාභවතු දධම්මිකෝ. රජු දැහැමි වේවා. දෙන් සමාජයේ ජීවත්වන මිනිස්සු අධර්මයට බරව කටයුතු කරමින් අපි බලාගෙනින්වා රජු දැහැමි වෙනකං. රජවොරු දැහැමි වෙනකං අපි බලාගෙනින්න්නවා. පාලන තන්ත්‍රය දැහැමි වෙනකං මිනිස්සු බලාගෙනන්නවා. හඳට මතකතියා ගන්න අධර්මිෂ්ට සමාජයක ධර්මිෂ්ට පාලකේ ගේන්න බෑ. පැවැත්මක් නෑ එහෙම අමාරුයි. ඒ නිසා දැන් අපි අර රාජාභවතු දම්මිකෝ රජුදැමි වුණ තොක්කොම හරරි කිය බලාගනිින්වනේ ඇතටම ඔතන පටලව ගත්ත තැනක් තියෙනවා.ඒ පටලව ගත්ත තැනත් අප කල්පනා කරන්න වෙනවා. මං මතකරණ කාරණාව බුද්ධියයෙන් කල්පනා කරලා බලන්න දැන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙනවා. රජු දැහැමි වීමෙන් නිලධාරි මණ්ඩලය දැහැමි වෙනවා. නිලධාරි මණ්ඩලය දැහැමිවීමෙන් රටවැසියා දැහැමි වෙනවා. ඒ විදිරිනි බුදුහන්දුරු දේශනා කළේ රටේ රජා දැහමිනං අමාත්‍ය මණ්ඩලය දැමි ළඟට නිලධාරින් දැහම ළඟට සමාජයේ දහැමි එක තමයි ඇත්ත. දැංපි මේ දේශනාවිදිමතක් කළ රටේමිනිස්සු දැහැමි නැත්තං, ාලන තන්ත්‍රයේ නැත්තන් රජවරුවක් මැතිඇමැතිවරු දෙහැමි වෙන්නේ නෑ කියලා. ඒකට බලපාන් හේතුවක් තියනවා. ඒ හේතුව අපි කල්පනා කරඩුවල්. දැන් බදුරජාණන් වහන්සේ වැඩවාසය කරපු කාලසීමාව තුළ රජතුමා පත්කරන්නේ. මම යහන ප්‍රශ්නයට උත්තර දෙන්න. එදා රජතුමාව පත්කළේ මහජනතාවගේ කැමැත් අනුවද නැත්නම් පරම්පරාවෙන් තාත්තගින් පුතාට ලැබෙන රජකමක් හැටියටදද. අපි මේ ගැන විමසන්න වූන්. එදා රජකම හම්බුනේ තාත්තගින් පුතාට රටවැසියටට ඕන පාලකේ පත්කරන්න හම්බුනේ නැහැ. රටවසියා මොනම් අදහසේ හිටියත් පරම්පරාවෙන් ලැබෙන්න රජකම කාට දෙන්නේ ඒ කෙනට ඕනු විදිරිතම රටවැසිට ඉන්න වෙන්නේ. තොට තාත්තගින් පුතාට රජකමෙන කොට තතාත්ත අධර්මාණුකූලව රාජ්‍ය පාලනය කලාකීමක රටවසියගින් අහන්න ඊළඟ පාලකය කවුදු පත් කරන්න කියලා ඒ. තාත්ත නැති වෙච්ච මන් පුතාට රජකම හම්බෙනවා පුතා අධර්මයට බරයිනං මොකද වෙන්නේ ඒ අධර්මිෂ්ට රාජ්‍ය පාලකය නිසා ඒ රටත් අධර්මිෂ්ට වෙන. මොකද හේතුව ඒ රජකමට ලොකූ බලයක් තිබුණ. ලොකූ බලයක් තිබුණ. ඒ ආධීපති බලයක් එදා තිබුණ. අසීමිත බල තල තිබුණ. රජාට ඕනදේවල් කරන්න පුලුව. රට වැසියාගේ අදහ සදාලනේ. රජාතන්ත්‍රවා දෙයක් නෑ. තොර රා නද ාට කරන්න පුළුවන් රදැහැමින් වඋනොත් සමාජය දැහැමි කරන්න පුළුව නීති පද්ධති දාන්න පුළුවන් ඒ නිදහස තියනෝ දැන් දෙමව්පියන්ට සලකන්න ඇති දරුවන්ට මරණීය දණඩ නැනිම කරනවා කියල කිව්වාහම ඔක්කෝම දෙමවපියන්ට සලකන තත්වකට පත්නො බය කරලා හරි ඒ විනය හදන්න පුළුවන් බය කරලා හරි. එතට ඒ දාාතිබුණු සමාජයේ රජකන පත් ව හෙමයි. මිනිස්සුන් යිති අති බුන්න මිනිසුන්ට බලයක්තිබුන්නේ රජාපත් කරග. එතතුට ඒ රජෙක් පරම්පරාාවෙන් එන රජකම ලැබෙන රජෙක් ඊළඟට පරම්පරාවෙන් තාර්ත්තකෙන් පුතාට ලැබෙන රජෙක් අනිවාර ධාමිකව වන තමාත මණ්ඩල අධාමික වෙන නිලධාරිමණ්ඩලය අධාමික වෙනවා ඒවගේම රටවැසිය අධර්මික වෙන අදට වනත් පරම්පරාවෙන් රජකම එනවානං ඊළඟට තාත්තගෙන් පුතාට රජකම එනවානං අන්නේ රජ්‍යයන් වල රජතුමා දැමිවීමෙන් සමාජයේම දැහමි කරන්න පුළු. අදටත් බුද්ධ වචනය වෙනස න. කිය අපි තරුම් න්න ඕොද තිය නවා ැ මේ වෙනකොට මේ රටේ මාජනතා විසින් පත්කරගන්න ප්‍රධානී තමයි ඉහළම පුටුවලට යන්නේ. මේ තනතුරුවලට එන්නේ සමාජයේ චන්දයකි. මිනිස්සුන්ගේ කැමැත්තේ. එත සමාජ මිනිස්සුන්ගේ කැමැත්තා අකමැත්ත විමසලතමයි පාලකෝ පත්කරගන්නේ. එතවට ඒ පාලකයා දැහැමි වඩ හෝ අදහැමහි වඩ, ධර්මිෂ්ට වෙන්නු හෝ අධර්මිෂ්ට වෙන්න සමාජයේ ලොකු බලපෑමක් තියෙනවා. එනිසා අපි තේරුම් ගණ්ඩුවන මේ සමාජයේ අධර්මයට බරාය වැඩිවෙන තාක්කල් ධර්මිෂ්ඨ පාලකයෝ අපට අහම්බෙන්න්නේ නෑ. ධර්මිෂ්ට පාලනයක් ගේන්න බෑ ධර්ම තන්ත්‍රයක් ගේඩ බෑ. ඒනිසා සමාජය යහපත් පැත්තකට හැරෙන්න්න වෙනවා, සමාජය සදාචාර සම්පන්න වෙන්න වෙනවා. එහම උනොත් තමයි හොඳ පාලකෝ පත්වෙන්නේ. නැත්තා හැමදාම වරදට ඉඩදින පාලකයො තම එන්නේ. මේ කාරණාව අපි තේරුම් ගන්න වඕන. එතොට මේ වෙන කොට සමාජයේ බලය තමයි භාවිතා කරන්නේ තොකොට සමාජය හොඳ තැනක හිටියොත් ොඳ එනවා සමාජයේ නරක තනක හිටියොත් නරකයනොවා මාරුව මාරුවට සමාජයේ නරක නිසා එන්නෙත් නරකායම තමයි හොඳයි යවත් කරන්න බෑ එක තමයි ස්වභාවය. එතකොට දැම් මේ සමාජ පරිසරය තුළ ප්‍රඥාව කියන කිස්්මතුවෙන්නේ නැත්නං එහෙනම් මේ අර්බු දෙකක්වත් නැතිවෙන්නෙත් නෑ ඒ නිසා තමයි මට මතක්කන මඩිහයේ පං්ඥාසිීහ මහානායක මහින්පාණන් වහන්සේ නිතර මතක්කරපු කාරණාවත් තමයි මිනිහා නොහදා රට හදන්නට බැහැ මිනිහාත් හදාගනිමින් රටත් හදාගනිව. මේ කාරණාව කවුරුදත් ගනන් ගන්නේ හරියට. ඒ නිසාමයි මේ වෙනකොට බොහෝ අර්බුද ඇති වෙලා තියෙන. රට හැදුවට වැඩක්වෙන නෑ මිනිසු හැදෙන් නැතුව. මිනිහා නොහදා රට හදඩ බෑ අද එක පැහැදිලි එක අද සනාතයි. මිනිහත් හදාගනමින් රටත් හදාගව. මිනිස්සුටි කැහැදෙන් දෝන. මිනිස්සු මෝඩය වෙලා බෑ මිනිස්සු හැමදාම කරන්නේ මිනිස්සුන්ගේ ශක්තිය රාගය අනුභාව කරලා යැපෙන අයට එතකොට මොකද වෙන්න මිනිස්සු දුරුවලයි රාග්‍ය අනුභව කරණය පොහුසත්. රාත්‍රී සමාජ ශාලාවලා යිතිකාරු ඒ වගේ අයට මහාසීමිත බලයක්හම්බෙන. අසමිත ධනයක්හම්බෙනවා. ඊළඟට සමාජයේ දවේශය ඇතිකරවල හම්බ කරන කණ්ඩායමක්කින්නවා මිනිස්සු ඉවසීමක් නැතුව ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ. ඒ වේශය අනුභව කරලා යපෙනයට ශක්තියදනවා මිනිස්ස දුරුවලන ිනිස්සු මත්ත එන්න ගත්තොත්මකද වෙන්නේ සමාජයේ මත්කරලා ජීවත්වෙන මිනිස්සුන්ට බලය හම්බෙනවා සමාජයේ මිනිසු දුරුවලනවා. ඊළඟට මිනිස්සු මෝඩ වනොත්මකද වෙන්නේ සමාජයේ මෝඩය බවට පත්කරල හම්බ කරන ක්ඩායම ශක්තිමත් වෙනවා මෝඩවෙච්ච සමාජය දුරුල්ල ව. දැන් අද බලන්න මේ රටේ ලෝකය ශක්තිය තියෙන්නේ මිනිස්ස ලඟ දෙෙවේ. මිනිස්සුන්ගේ රාග්‍ය අවඋස්සල ඒ රාගෙන් යැපෙන මිනිස්සුයි බල සම්පන්න. මිනිසුගේ දවේශය උත්සල ඒ දවේශයෙන් යැපෙන මිනිස්සුයි බලසම්පන්න. මිනිස්සු මත්කරලා ඒ මත්්‍යච්ච සමාජයකින් යැපෙන මිනිස්ස තමයි බලසම්පන්න. මිනිස්සු මෝඩියෝ බවට පත් කරලා ඒ මෝඩකමින් යපෙන මිනිස්සු තමයි බලසම්පන්න. එතකොට අධර්මයයි ඒ බලසම්පන්න. ඒ බලසම්පන්න වෙච්ච අධර්මය විසින් තමයි රටේ පාලන තන්ත්‍රයේ තීරණය කරන්න මේ වෙනකොට.ඒ කවදක්කවත් අපි වගේ රටකට සාර්ථකත්තයට පත් වෙන්න හේතුවක් නෙවෙේ. උගද හේතු මේ රටේ බුදු දහම පවතින රටක්. මේ රටතුල අපි හැමෝම ධර්මාණුකූල වාසය කිරරිමත්‍ය වශ්‍යය. අපිොහොම හරි හම්බ කරනෝ කියන තැන හිටගත්ත මිනිස්ුනෙවෙේ. කොහමහරි හම්බ කරන්න ඕන කියන ජාතියක් නෙවෙයි. බුදුදහමේ ආභාෂයේ ජීවිතවලට ලැබිල තියෙන නිසා. අපිට දියුණුවෙන් ඕන හැබැයි ඒ දියුණුව සම්බුදධ ශාසනයට හානියක් වෙන්න බෑ. යහපත යදෙන සිල්වන්ත ගුණවතුන්ට හානියක් වෙන්න බෑ රටේ සදාචාරයට හානියක් වෙන්න බෑ. සදාචාරය ආරක්ෂා කරගනිමින් දියුණු කළ යුතු සදාචාරය පදනංකර ගත්ත ආර්ථික න්‍යයිපත්‍රයකින් දියුණුවීම තමයි අපට අවශ්‍ය. දුරාචාරය පදනංකරගත් ආර්ථික ්‍යායිපත්‍ර ක්‍රියාත්මක වුණොත් මේ රටවල්වල විශේෂෙන් බුදධහම පවතින රටවල්වල එය බිඳ වැටවෙන්න හේතුවක් වෙනවා. එතෝට ප්‍රඥාාවෙන් පෝෂණය වඩ ඕන, පේ වගේ රටක දියුණුවක් සැබවින්ම දකින්න නම් ගංගොඩු විල සෝමහාමුදුරු මතක් කළ සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කරයි. ඒනම් ප්‍රඥාවන්ත පිරිසක් වෙන්න ඕන. ප්‍රඥාවන්ත පිරිසබ්බවට පත්වවෙන්න නම්මකදද කරඩඕන. රාගය පාලනය කරන්න. දවේශය පාලනය කරන්න මදය පාලනය කරන්න මෝහය පාලනය කරන්න. රටවෙසියා රාග දවේශ මද මෝහ පාලනය කරනොට ධර්මිෂ්ට රාජ්‍යයක් බිහිවෙනවා. ඒ ධර්මානුකූල රාජ්‍යයේ ධර්මතන්ත්‍රයක් ගොඩනගන්න ධර්ම රාජ්‍යයක් ගොඩනගන්ට පුළුවන්කම ලැවෙනවා. හිතේ නිසා මේ කාරණ පිළිබඳව තමන් මෙනහි කරලා ජීවිතය සාර්ථක කරගන්න, තමන්ගි ජීවිතය සාර්ථ කරගන්න ගමන් අන්න අයගේ ජීවිතත් සාර්ථ කරන්න රට යනාගතය සාර්ථ කරන්න උනන්දු වෙන්න. කැපවෙන්න ඒ සඳහාමේ දම් දෙෙසුම හේතුවේවා වාසනාවේවා. ආකා සටහාච බුම්මටහා දී වානාගා මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝදිි තුවාචිරංග්‍රක් හන්තු සාාසනං ආකා සට්ටහාච බුම්මට්ටහා දීවානාගා මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝදිි තුවාචිරං්‍රක් හන්තු දේසනං. ආකා සට්ටහාචබුම්මට්හා දීවානාගා මහිද්දිිකා පඥ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්හන්තු තුවන් සදා. අද දවසේ, ලක්හඩ සිතනිවන බුදුබන සුමදුර ධර්මානු ශාසනාව සඳහා, අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මෙ ධර්ම බණ්ඩ පේවෙත වැඩම කරපා ගන්නට යෙදනේ මහරගම, වජරඥාන ධර්මයතනවාසී වෙචිත්‍ර ධර්ම කටික අතිපෝච්චය ගල්කසේ සෝමානන්ද ස්වාමෙන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ත්‍රවිධරත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාධසිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමූ අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්මශ්‍රවනය කළ ඔබට ඇත්න් සංසාරගමන කෙලවර උතුම් වූ අමාමහා නිර්වාණසුුවය සාක්ෂාත්කරගැනීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධය පෙනස මේ ධර්මදාානමය පිංකම මේ ධර්මශ්‍රවනය හේතුවාසනාවේවායි අපි සාධුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු.ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනී ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා බිඳුවයි හතයි බිඳුවයි හයයි තුන් සය හැට හයයි එකසිය හැට හය දුරකතර අංකේට කතා කිරීමෙන් හෝ කෙටි පනිවෙඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඩ සිතනිවන බුදුබණ සුමදුර ධර්මානු ශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පිංසිත් පහළ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි